ากี้เราเนี่ยผมพูดเที่ยวการนั้นตะกี้นี้ผมพูดอีกමේ මේක මේ ස්වාමීන් වහන්සේ දන්නවා මේක මෙහෙම කියන්නේ. ඔබ දන්නවද? මේ මෙහෙම හැසිරෙන්න බෑ හැම කෙනාටම. මේක තේරුම් ගන්න මෙහෙම හැසිර පුළුවන්ද ඔබට මේක මම මේ නාගන්නද කරන වැඩේ කරන්න පුළුවන්ද? කාටවත් කරන්න පුළුවන් මේ අභියෝගය ගන්න පුළුවන් බෑ. ඒක ගන්න කොහොම කෙනෙක් වෙන්න ඕනද? සද්ධර්මයේ 100%ක් හැතරෙන්න ඕන. ඔතන මට ටිකක් කතා කරන්න වෙන ඕකද? හරි මේ කතා කරනවා නේද සද්ධර්මයේ කතා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය හා චතුරාර්ය සත්‍ය ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මොකද දුක්ඛ සත්‍ය කියන්නේ සත්වයේ පුද්ගලයේ ආත්මයක් නැත කපලා කොටලා වැංකලොත් කොතනද උතන ඉන්නේ මම කියන එක එමෙ ඉන්නවද මේක කඩන්න ඕනේ සක්කාය දිට්ඨිය මේක කඩන්න තමයි ධර්මයේ දේශනා කළේ අපිට අද ඒකේ තියෙන ඒක තියෙන සුන්දරකම තමයි අර කියන්නේ මොකද්ද විරාගං අමතං පනීතං කයම් විරාගං අමතං පනීතං කියන්නේ මේ ස්කන්ධ පංචකේ ඇලී ගැලීමෙන් ඉවත් වී යාමතරම් ප්‍රණීත දෙයක් තවත් නැහැ ඇයි ඔබ ප්‍රහාණය කරන ඔබ අහපු ප්‍රශ්නේ නිසා මට මේක කියන්න සිද්ධ වෙනවා හරි ඔබ ප්‍රහාණය කරන මොන ජාති ජරා මරණ දුක් දෝමනස ශෝක පරිදේව කොම ඔබ ප්‍රහාණය කරනවා මේක ඇල්ලිච්ච තරමට අර දිමියා වැටිච්ච එකේ වගේ ගොඩේමක් නැහැ අපේ ඇයට වැරදුනේ ඔන්න ඔතනයි අපේ ඇය ගිහිල්ලා මේකේ වැටිලා ගැලිලා බදාගෙන මුණුත් නැති වෙන රටක් කරනවා හරිද ඒකයි කිව්වේ ඒ බයලට තමයි තණ්හා ජාති ශෝකෝ කිව්ව එකයි තණ්හා ජාති භයගේ ඒක නිසා බය එනවාමයි බය ප්‍රහාණය කරන ස්වාමීන් වහන්සේ මට මේ කට්ටියට උදව් කරන්න ස්වාමීන් වහන්සේ සද්ධර්මයේ යෙදෙන්නේ නැති කෙනෙක් කේ බය මේ මාද දසරාජ ධර්මයේ යෙදෙන්නේ නැති කෙනෙක්ගේ බය තුරන් වෙනවද නැද්ද මට ඒක උත්තරයක් දෙන්න ස්වාමීන් වහන්සේ ආ තුරන් වෙනවා ඒක තමයි කියන්නේ අපි අහලා තියෙනවා නේද නාලාගිරි ඇතා යනකොට බුදුන් කොහොමද හැසිරුනේ ඒව ඇත්ත ඒ අද මේ නාගානන්දගේ විශේෂයක් නෙමෙයි. ඒ පාත් එකේ ඉන්න ඕන කෙනෙකුට දෙන අය බලය. මම දකිනවා අර අතන ගෝල් ෆේස් එකේ අර ටොරින්ටන් අරුතිනන් ට්‍රැක් එකේ ඔය බලන්න ඔ කට්ටිය ඔපර ගිහින් බලන්න සිරිසේන යනවා ගෝටාබේ යනවා යනකොට මේ මං වගේ යනවාද කියලා 50ක් විතර යනවා පිටිපස්සෙ. ඇයි බය? ඒක ඇල්ලිලා නැහැ. ඒක තමන්ගේ ආත්මයටවත් එහෙම ඇල්ලිලා නැහැ. එහෙම එකක් නැහැ. ඒක තමයි මේකේ තියෙන මේකයි මම මේ කිව්වේ මේ ඔපචුනිටි එක මිස් කරන්න එපා. මේක තමයි ඔබට හම්බෙන ග්‍රේටස්ට් එක. ඔබේ මාතෘභූමිය මේ අපරාධකරුවන්ගේ මුදා ගැනීම සඳහා කිසිදු ලාභයක් වාසියක් ප්‍රයෝජනයක් ඉදිරිපත් අපේක්ෂා නොකර මේ විදිහට ඉදිරිපත් වෙන්න බෑ කාටවත්. හරි? ඒක එන්න බෑ. හරි. එහෙමනම් වෙන මොකක් හරි අඩුපාඩුවක් තියෙන්න ඕනේ. හරි? ඒක නිසා මේක අපේ වැඩක්. අහලා තිනෝ ඇති ඔබ මම හිතන්නේ මෙහෙම කෙනෙක් එනවා කියලා ඔබ අහලා ඇති මේ රට හරිතැනකට ගේන්න කෙනෙක් එනවා කියන එක ඔබ අහලා ඇති ඔහු හමුවේ ඔය ඔක්කොම දන ගහනවා ඇයි උන්ට එන්න බෑ ළඟට ඇයි නාලා ඉන්නේ කුණු වලේ මම මේ නාගානන්ද අඩියක් නොතියෙන තැන අඩියක් කරවට බෑලා ඉන්නේ හරිද අඩියක් අපි ඇඟිල්ලක් නොති තැන කරවට බැහපු මේ මහා නරකාදියක ඉන්න සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටියෙන් අන්ධ වෙච්ච මිනිස්සු ටිකක තමයි ඔබත් අතරමං වෙලා ඉන්නේ මේ හදන වැඩ පිළිවෙල මොකද නැවතත් දැන් මේ ලොකු සටනක් ඔබට පේනවා ඇති මේ දවස්වල යනවා ලොකු මේකක් යනවා මොහු ඇවිල්ලා බුද්ධාගම රාජ්‍යයගම මේක මම උත්තරේ කැමති මේක කවුරු රෙකෝඩ් කරලා පෙන්නනවා බුද්ධාගම රාජ්‍යයගම වන්නේ ඒ පෝෂණය කිරීමට රජේ බැඳී සිටින්නේ කියලා තමයි ආණ්ඩුවේ අස්ථාවේ තියෙන්නේ හරි ඔබ දන්නවද මේක ආගමක්ද බුද්ධාගම කියන්නේ ආගමක්ද එහෙම දෙයක් නැහැ මේකේ මේකේ තියෙන ලොජික් එකක් තියෙන්නේ උඩ යම්මොත් මොකද වෙන්නේ මොකක් හරි මොකද වෙන්නේ උඩ යම්මොත් බිම වැටෙනවා ඇයි ඒ ගුරුත්වේ බලය බුදුන් මොනවද කියන්නේ බුදුන් කියන්නේ සමුදය කියන්නේ මොකද? ඈ තෘෂ්ණාව තිබ්බොත් මොකද එන්නේ? ඒක තමයි තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති භයං කිව්වේ. ඒකම තමයි කියන්නේ. මේක මේ ලොකු දෙ මුගහත් දෙන හිතා ඉන්නවා මේ සද්ධර්මය කියන්නේ මහා විශාල සාගරයක්. එන ඉතත් සරලයි. පාත් එක තියෙනවා
පෙන්නලා තිනවා ඵලයව් ඒකයි කියන්නේ ඕපනායකෝ පච්චත්තම් වෙද්දබ්බෝ විඤ්ඤෝහිති කිව්ව එක ළඟට ඇවිල්ලා බහැලා පීන පල්ලා කියලා කිව්වේ නැතුව මේ කියලා තියෙන සද්ධර්මයේ දේශනා කරලා තියෙන්නේ අපිට හරිද මේ ධර්මයේ දේශනා කරලා තියෙන අපිට අර දිව්‍ය ලෝකෙ ගිහිල්ලා එහෙ රවුමක් ගහලා ආයෙත් එහෙම දෙයකට නෙමෙයි මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ හරිද එහෙම දෙයකට නෙමෙයි මේ භවයේ හරිද තමන්ගේ ප්‍රඥාවෙන් ප්‍රයෝජනය කරගන්න ගොට්ට ඵලයක් කියලා තමයි